ඔගල හැමෝටම දන්නවා ඇති අලුත්ම iOS version එක iOS 16 වල developer beta version එක දැන් release කරා. ඉතින් මේ developer beta version එක කොහොමද අපේ phone එකට දාගන්න කියලා මම මීට කලින් video එකක් කරා ඔයගලන්ට මතක ඇති. ඉතින් මම මේකදි කිව්වා ඔයගලන්ට iOS 16 ඔයගලගේ phone එකට දාගන්න එපා. මේක developer build එකක් විතරයි. අපේ phone එකට මේක ඒ තරම්ම stable වෙ play වෙන්නේ නැහැ කියලා මම ඔයගලන්ට කිව්වා. ඒ වගේම කැමැති කට්ටියට මේක දාගන්න පුළුවන් කියලාත් මම ඔයගලන්ට කිව්වා. ඉතින් ඔයගලන්ගේ සමහර කට්ටිය මේක දාගෙන ඇති දැනටමත්. ඉතින් ඔයගලන් දාගත්ත අර iOS 16 developer build එක ඔගලන්ට නැති කරලා ඔගලන් කලින් දාගෙන හිටපු iOS 15 කොහොමද දාගන්නේ කියලා තමයි අද අපි වීඩියෝ එකෙන් බලන්න හදන්නේ. ඉතින් අපිට මේකට ගොඩක් හොඳ software එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ software එකේ නම තමයි Tenorshare ReiBoot කියන software එක. ඔගලන්ට පල්ලෙයා description එකේ ගියොත් ඔගලන්ට මේ software එක නොමිලේ download කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔගලන් මේ software එක download කරලා ඔගලන්ගේ computer එකේ install කරලා ඔගලන්ගේ phone එක මේ software එකට plug කරන්න ඕනේ. ඊට පස්සේ ඔගලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙයා තියෙනවා පොඩියට reset device කියලා එකක්. ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් factory reset කියලා එකක් තියෙනවා. එතන බලා ගන්න පුළුවන් ඕගලන්ගේ phone එකට අවශ්‍ය firmware එක මෙතනින් download කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක downgraded version එක iOS 15.5 කියන version එක ඕගලන් download කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ඕගලන්ගේ iPhone එකට අවශ්‍ය software එක මේකේ automatically download වෙනවා. ඕගලන්ට වෙනම දෙයක් කරන්න ඕනේ නැහැ මේකදී. ඉතින් ඔයගොල්ලෝ මීට කලින් ඕගලන්ගේ phone එකට අවශ්‍ය firmware එක download කරලා තියෙනවා නම් ඕගලන්ට ඕන නම් මේක locally select කරන්න පුළුවන් ඒකත්. ඉතින් මේක select කරාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් start reset කියලා button එකක් තියෙනවා මේ වගේ. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක දැන් press කරගන්න එක. මේක press කරලා reset කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ phone එක මේ වගේ reset වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම reset වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් the reset process is completed කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ phone එක restart වෙලා කෙලින්ම iOS 15.5 දක්වා ඔයගොල්ලන්ගේ phone එක downgrade වෙනවා. ඉතින් ඔයගලන්ට කලින් වගේ ඔයගලගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් iOS 15.5 වල. ඉතින් මේ වගේ ගොඩක්ම ලේසියෙන් ඔයගලන්ට මේ software එක පාවිච්චි කරලා ඔයගලගේ ෆෝන් එක downgrade කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන්ට පල්ලෙයා description එකේ මේ Tenorshare reboot software එකේ link එක හොයාගන්න පුළුවන්. එතනින් ගිහිල්ලා මේ software එක download කරගන්න ඔයගලගේ computer එකට. අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ software එකත් ඔයගලගේ ෆෝන් එක ගොඩක්ම ලේසියෙන් iOS 16 වල ඉඳලා iOS 15 වලට downgrade කරගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව ඔයගලන්ට මොකක් හරි ගැටලු තියෙනවා නම් පල්ලෙයා comment section එකේ ඔයගලන්ට comment එකක් දාන්න පුළුවන්. මේ වගේ videos ටිකටම බලන්න අනිවාර්යයෙන්ම සිංහලට YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක කැමතිනම් like කරන්න, ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම වීඩියෝ එකක් හම්බෙමු.